අහුගේ දවස්වල මගේ වීඩියෝ එකක් ෂෙයා වුණානේ ලංකාවේ පිරිමි පව් කියලා. ඉතින් ඒක ගොඩක් අය ෂෙයා කරලා තිබ්බා, බලලා තිබ්බා, ගොඩක් අය අහලා තිබ්බා මේ කතාවේ සම්පූර්ණ කතාව දාන්න බැරිද කියලා. ඉතින් ඒ කතාවේ සම්පූර්ණ කතාව දානකොට මේ මම ගොඩක් වෙලාවට දේශන කරනකොට මේ ලියාගෙන හිම කතා කරන්නේ නැහැ. මෙන්න මේක තමයි කතා කරන්න ඕනේ කියලා හිම කතා කරන්නේ නැහැ. ඒ ගිහිල්ලා ඒ ඉන්න කණ්ඩායම දිහා බලලා මෙතනට සුදුසු වෙන්නේ මේක කියන එක තමයි හිතලා කතා කරන්නේ. ඉතින් හිම කතා කරනකොට ගොඩක් ලංකාවේ අය කමගෙන් අහන්න පටන් ගත්තා මේ සම්පූර්ණ දේශනේ අපිට අහන්න දෙන්න බැරිද කියලා. ඇත්තටම ලංකාවේ පිරිමි පව් කියලා තමයි මම මේ කතාව පටන් ගත්තේ. ඒකට හේතුවක් තියෙනවා. මේ ඒ කතාව මං නොදැන කියන කතාවක් නෙමෙයි. ඒ කියන්නේ මම හිතලා කියන කතාවක් නෙවෙයි. ඒ ඇලන් සහ බාබරා කියන පොත් මං හරියට කියවුණා. ඒ දෙන්නා ලියපු පොත්. ඒ දෙන්නා ඇත්තටම පිරිමි සහ ගැහැණු ගැන වෙනස්කම් ගැන ලියපු පොත් ගොඩක් තියෙනවා. පිරිමි සහ ගැහැණු මෙතරම් වෙනස්යි, නිර්වාත් ගැහැණිය, ඒ වගේ මේ හරි ලස්සන ජීව විද්‍යානුකූල සාධක ගැන විස්තර කරන ඉතාම ලස්සන පොත් තියෙනවා. ඉතින් ඒ වගේන් කියවලා ගන්න අදහස තමයි මම ඕගොල්ලොන්ට කියන්නේ. මම නිර්මාණ හොරකම් කරන්නේ නැහැ. ඒ හරහා මම වෙන වෙන පොතුත් කියවනවා. ගොඩක් වෙලාවට මගේ ඉතින් මගේ සතුට සහ විනෝදාංශය තමයි මේ විදිය විවිධ විෂයන් ගැන කියවන එක. ඉතින් මං දැන් මේක ගැන කිව්වහම කියනකොට ඕගොල්ලෝ දන්නවා සමහර දේවල් අපිට රිදෙන්න ඉඩ තියෙනවා. සමහර වෙලාවට අපි මාත් එක්ක තරහ වෙන්න ඉඩ තියෙනවා, තර්ක කරන්න ඉඩ තියෙනවා, වාද කරන්න ඉඩ තියෙනවා. ඒකට හේතුව අපි කවුරුවත් සමාන නැහැනේ. අපි ඇත්තටම සමානකම තමයි හොයන්නේ. අනේ මටත් එයා වගේ වෙන්න බැරි නා, අනේ මටත් එයා වගේ වෙන්න පුළුවන් නා, එහෙම තමයි හිතන්නේ. විශේෂ කෙනෙක් කියලා කවුරුවත් හිතන්නේ නැහැ. දැන් උදාහරණයක් විදියට ওই දේශන යනකොට මට හිතවත් සමීපය පවා මට කතා කරලා කිව්වා, අමා මේ දේශන මේ විදියට මේ කරන්න එපා. එතකොට ඔයාට මේ ඔයා චාරයක් නැති කෙනෙක් කියලා හිතයි. ඔයාට හොඳ නෑ ඒක. එහෙම කියලා ඉතින් ඒ වුණාට මම වෙන එක හොඳයි කියලා තමයි මං හිතන්නේ. ඒක නිසයිනේ දැන් රැල්ලට ගහගෙන ගියේ නැති නිසානේ මේවා ප්‍රසිද්ධ වුණේ. රැල්ලටම ගහගෙන යනවා නම් මේක හිම වෙන්නේ නැහැ. ඉතින් කවුරු හරි දෙයක් ඉගෙන ගන්න එකනේ මේකෙන් කරන්න ඕනේ. මේ දේශනේ අවසානයේ වෙනකන් අහගෙන හිටියොත් ඔගලොන්ට ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. ඇත්තට මේක දේශනයක් කියලා කියන්න බෑ. මං ගෙදර ඉඳන් මේ බොහොම නිදහසේ කරන වැඩසටහනක්. මේ කණ්ඩායමක් ඉස්සරහා නෙමෙයි මේ. දැන් සමාජ දුරස්ථභාවය තියාගන්න ඕනේ. දැන් අපි බලමු ඇත්තටම ගැහැණු සහ පිරිමි අතර වෙනස්කම් තියෙනවාද. ඒක කියන්න කලින් මම ඔබට කියන්න ඕනේ, මම ඇත්තටම මනෝ චිකිත්සකවරියක්, මනෝ උපදේශකවරියක් විදියට ගොඩක් කට්ටිය මට මුණ ගැහෙනවා. ඒගොල්ලෝ මාව මුණ ගැහෙන්න එනවා. ඒ එන මහත්තුරු ගොඩක් අය ගැන මට හරි දුකක් තියෙන දේවල් තියෙනවා. මං ඉස්සෙල්ලා ඒ පැත්ත ගැන කතා කරලා ඉන්නම්. ඊට පස්සේ මම කාන්තාවන්ගේ පැත්ත කතා කරන්න. ඇයි කාන්තාව මේ විදියට ඇස්රෙන්නේ? පළවෙනිම දේ තමයි දැන් මට ගුණ ගැන ඉතා උසස් තනතුරු දරන මහත්තුරු කියනවා මගේ අම්මා ඉන්නේ ඒවට කියන්නේ ගෙවීමක් කරලා කරන වැඩිහිටි රැකවරණයක් තියෙන මධ්‍යස්ථානවල. ඒවට කියන්න බෑ මහලු මඩම් කියලා. සමහර අය පවුලේ එකම පිරිමි ළමයා. ඉතින් එයා ලොකු ලස්සන ගේකුත් හදලා තියෙනවා. ඒකේ කාමර තියෙනවා. එතකොට කෝට්යාඩ් එකක් තියෙනවා. පාඩම් පොත් කියවන්න තැනක් තියෙනවා. හඳ බලන්න තැනක් තියෙනවා. පුංචි පර්චස් 7, 8, 10, 15 ලස්සන ගෙවල් හදාගෙන ඉන්නවා. හැබැයි ඒ මහත්තයාට පුළුවන් කමක් නැහැ එයාගේ අම්මව ගෙනල්ලා ඒ ගෙදර තියාගන්න. ඇයි කියලා ඇහුවාම මේ මහත්තුරු කියනවා ඉතින් අපේ නෝනා කැමති නැහැ. එක්ක නෝනාට වැඩට යන්න තියෙනවා. එහෙම නැත්නම් අම්මට චුට්ටක් මානසික රෝගයක් තියෙනවා වෙන්න පුළුවන්. මොකද ඩිමෙන්ෂියා කියන මානසික රෝගය ගොඩක් වෙලාවට වයසට යනකොට කාන්තාවන්ට හැදෙනවා. ඩිමෙන්ෂියා කියන රෝගේ අවාසනාවට හොඳ කරන්න බෑ. ඒත් මුලදී අඳුරගත්තොත් පාලනය කරන්න පුළුවන්. එහෙම අය ඔබ දන්නවා නම් ඔබ වටේ ඉන්න වියපත් අය දිහා බලන්න. ඒගොල්ලොන්ට මේ අතීතේ ගොඩාක් පරණ දේවල් මතකයි. මේ මෑත දේවල් මතක නෑ. කණ්ණාඩි දෙක තිබ්බ තැන මතක නෑ. බිලක් තිබ්බ තැන මතක නෑ. සල්ලි නැති වෙලා කියලා පැමිණිලි කරනවා. ඉතින් හැමතිස්සෙම කාන්තාවන් දෙදෙනෙක් ලේඩිය සහ නැන්දම්මා ගෙදර ඉන්නකොට මේ ගැටුමක් ඇති වෙනවා. සමහරවිට බෑන ආසනන්දම්ම වෙන්නත් පුළුවන්. එහෙම ගැටුම් ඇති වෙනවා. මේ ඒ වගේ දැන් මම මේ කතාව කියන්නේ
මේක ඇත්තටම ඔබටත් බලපාන්න ඇති කියලා හිතලා මම මට මුණ ගැහුණා ඉතා ගුවන් සේවයක වැඩ කරන ඉතා උසස් කෙන් පිරිමි ළමයෙක් ඒ කියන්නේ මහත්තයෙක් එයා මට ඇවිල්ලා කිව්වා මේ මම හැම රටකම යනවා ඒ වුණාට මට බෑ මට අම්මව තියාගන්න මොකද මේ අම්මා චීත්තේ හැට්ටේ යඳින්නේ ගෙදරට ඒගොල්ලෝ මේ ටිකක් අර කපොල පැත්තට වෙන්න වගේ කියලා අපි කියමුකෝ ඉතින් ඒක නිසා මගේ බිරිඳ කොළඹ ඉතා උසස් පාසලක ඉගෙන ගත්ත කෙනෙක් ඇයි ඉංග්‍රීසි මාධ්‍යෙන් තමයි ඉගෙනගෙන තියෙන්නේ අපි මුණ ගැහෙන්නේ ඒ අපි දෙන්නාම මේ ෆ්ලයින් ස්කූල් එකට ගියා එතනදී ඊට පස්සේ දැන් අපේ අම්මා ආවහම මගේ බිරිඳ කියනවා ලැජ්ජයිනේ ඔයාගේ යාළුවන්ට ඔයාගේ අම්මව අඳුන්නලා දෙන්න කියලා මට තේරෙන්නේ නැති දේ තමයි දරුවෝ අම්මව පහු කරලා ඉහළ තැනකට යනවනේ උද අම්මලා මහන්සි වෙන්නේ ඒකටනේ ඉතින් එහෙම ඉහළ තැනකට ගියාම දරුවන්ට මනුස්සකමයිති වෙන්න අමතක වෙන්නේ කොහොමද කියන එක ඉතින් ඒ නිර්ධාරියා හරි ඉතා වේදනාවෙන් මගේ ඉස්සරහා අඬා වැටුණා මට මගේ අම්මට උදේ දවල් රෑ කෑම දීලා හැම සංසන්ද බෑ එයා වෙනම ඒ වෙනුවට කෙනෙක් දාලා තියනවා මේ අම්මා කැමති කෑමක් ගිහින් දෙන්න කියලා එයා අම්මා නවත්තලා තියෙන වැඩිහිටි මධ්‍යස්ථානේ වැඩිහිටි රැකවරණ ලබන තැනක හොඳ තැනක් මමත් එතනට ගියා බලන්න ඉතින් ඒ එක්කෙනෙක්ගේ වගේම ඉතා උසස් වෛද්‍යවරයෙක්ගේ මවකුත් එහෙම තැනක ඉන්නවා නෝනා ඒ අම්මා ගෙදරට ගේනවට කැමති නැති නිසා හැබැයි මේකම කාන්තාවන්ටත් වෙනවා ඒ කියන්නේ සමහර දුවල තනි දුව ඒ දුවට විදිහක් නැහැ ගෙදරට ගෙනල්ලා මේ අම්මට සලකන්න මොකද මහත්තයා කැමති නැහැ ඔයාගේ අම්මා බෙහෙත් තෙල් ගන්නවා කියනවා ගඳයි කියනවා ඒ වගේ ප්‍රශ්න තියෙනවා ළමයිව මට ඕන විදියට හදා ගන්න නැහැ එහෙම කියලා ප්‍රශ්න තියෙනවා ඉතින් මං මට හරි දුකයි අපිව අපි දේ හවස බුදුබණ අහන රටක් වැඩිහිටියෝ වැඩියෙන් ඉන්න රටක් ඉතින් ඒ විදිය අයට සලකන එක තමන්ගේ හෘද සාක්ෂියට සට්ටු කරලා අහන්න ඕනේ මේ මං මේ වැඩේ කරනවා හරිද කියලා මම හරි ආසයි මට මතක අර සාදරගේ සින්දුවට මේ පොඩ්ඩියේ කියන සින්දුව මං ඒක මේකට සම්බන්ධ කරගන්නේ චුට්ටක් හිතලා බලන්න පුළුවන් නම් අහලා බලන්න අම්මට වඳින්නේ නැහැ ඒ අයියා තමයි මේ සින්දුව කියන්නේ නංගිට අම්මට වඳින්නේ නැහැ ඉතින් ඇයි කියලා බැලුවම ඒ නංගිට විචිකිච්ඡාවක් තියෙනවා අම්මා හොඳ නැති කෙනෙක් කියලා ගමේ කතා වෙන හින්දා හැබැයි අම්මා ඒ සාදර අහන හරි ලස්සන ප්‍රශ්නයක් තියෙනවා සාදර අහනවා මේ කතා හදන හැමෝම බෝසත්ද ඒ වගේම මේ පත්තිනි සරුවලත් ඇත්තුත්තිරි තිබුණා කියලා හරිම ආසයි මේ වචන පේරියට එතන මම මේ ගීතය ගැන ගොඩක් හෙව්වේ නෑ කවුද ලිව්වේ එහෙම කියලා හෙව්වේ නෑ නමුත් බලන්න පත්තිනි දේවියගේ රූපය වහගෙන තියෙන සළුවේ ඇත්තුත්තිරි කියන්නේ සාමාන්‍ය පියවි හැටක් තියෙන ලොකු තුත්තිරි ඒත් පේන්නේ ඇයි අපි මෝහෙන් මුලා වෙලා ඉන්නේ ඉතින් අම්මා ගැන සමහර ලාට කෙනෙක් වැරදි දේවල් කියන්න පුළුවන් අම්මාගේ පීඩණය කවදාවත් අම්මා මුදා හරින්නේ නෑ දැන් ඕගොල්ලෝ හිතන්න පුළුවන් ලංකාවේ පිරිමි පව් කියලා මෙයා අම්මා ගැනත් කියනවා ගෑනු ගැනත් කියනවා තාත්තා ගැනත් කියනවා මොකද්ද මේකේ මම කියන්නේ අපි දෙගොල්ලෝ එකට ජීවත් වෙන්න පටන් ගත්තාම අපි අතරේ ප්‍රශ්න ඇති වෙනවා කවදාවත් අපි සිහින දකින කාලේ හිටපු කෙනා අපිට මුණ ගැහෙන්නේ නැහැ දැන් මගේ ළඟට එන ගොඩක් විවාහක අය කියන්නේ මෙයා මේ බඳින්න ඉස්සර හරිම හොඳයි මං කියන දේ ඇහැව්වා මං කියන දෙයට කීකරු වුණා මං හතරට එන්න කිව්වොත් එයා හරියට හතරට ආවා ඕ ඒක ඇත්ත ඇයි හිහින දකින කාලේ අපි බයයි අහිමි වෙයි කියලා එතකොට අපි එනවා තේරුණා නේද එතකොට අපි හරි වෙලාවට එනවා එයා අකමැති දේ කරන්නේ නැහැ එයා අහිමි වෙයි කියන බයට හැබැයි හිමි වුණාට පස්සේ අපිට කවදුරටත් අහිමි වීම ගැන බයක් නැහැනේ අහිමි වුණත් කමක් නැහැ ඒක නිසා ඒගොල්ලෝ කරන්නේ මොකද්ද තමන් තමන් වෙන්න හදනවා උදු ගොඩාක් කල් මාව යට කරගෙන ජීවත් වෙන අමාරුයි දැන් කවුරු හරි කෙනෙක් කියනකොට මම මාව යට කරගෙන ජීවත් වෙන්නේ ඉතින් හැබැයි මම මතුවෙනවා දැන් මං එකයි රොබටක් කිව්වේ ගොඩක් අය කිව්වම ඔයා මෙහෙම කතා කරන්න එපා ඔයා චුට්ටක් මේ විදිය කතා අඩු කරන්න එහෙම කිව්වහම ඉතින් ඒ මම නෙමෙයි සාමාන්‍ය ජීවිතයේදී මමට වඩා දේශනයක් කරන මම අතර වෙනසක් තියෙනවා ඒ වෙනස තමයි හරියට මාළුවෙක් වතුරට දැම්මා වගේ මං ඒ පැයකමාර කතා කරගෙන කතා කරගෙන කතා කරගෙන යනවා මහත්තුරු ගොඩක් වෙලාවට මං අහනවා ඔයගොල්ලෝ මේක දරාගන්නේ කොහොමද කියලා කිව්ව නෑ අපි ඉතින් මේක ගැළපෙලා යන්න උත්සාහ කරනවා අපිට ඕනේ අම්මලාට උදව් කරන්න අපිට ඕනේ පවුලට උදව් කරන්න
අපිට ඕනේ මේ පවුල ඇතුලේ ජීවත් වෙන්න කියලා. හැබැයි එහෙම කරන්න අමාරු නිසා මම ඉතින් මේ කරන්න දෙයක් නැහැ, මේක තමයි මගේ ලැබීම කියලා ඒගොල්ලෝ දරා ගන්න. හැබැයි ඉතින් ඒගොල්ලන්ටත් වෙනම ජීවිතයක් තියෙනවා. මේ පුතාලා පවුලක් ඇතුලේ හැදෙන්නේ ගෑනු ළමෙක් හැදෙනවා තරම්ම ආදරෙන් තමයි. ඉතින් ඒගොල්ලෝ ගලවලා උගුල්ලලා අරගෙන මටම අයිති කරගන්න කියලා හිතනවා නම් කවුරු හරි ගෑනු ළමෙක්, ඒක හරියන්නේ නැහැ. මොකද අම්මත් එක්ක තියෙන බැඳීම වෙනස්, බිරියත් එක්ක තියෙන, භාර්යාවත් එක්ක තියෙන බැඳීම වෙනස්. තමන්ගේ ඇඳේ එහා පැත්තේ තියෙන මහත්තයාගේ හරි නෝනාගේ හරි දෙමව්පියන්ට සලකන්න බැරි නම් ඒ ආදරෙන් වැඩක් නැහනේ නේද? ඒකට කොහොමද කියන්නේ යාට ආදරේ කියලා? ආදරේ කියන්නේ යා කැමති කෙනාට කරු කරන එක, යා කැමති තැනක, යා කැමති දේවල් කරන එක. හැබැයි එහෙම කරන්නේ නැහනේ. ඒ වගේම ලංකාව ගොඩක් වෙලාවට දැන් පිරිමි මහන්සිලා ගෙවල් හදනවානේ, ණය වෙලා මහන්සිලා ලස්සන ගෙවල් හදනවා, ටයිල් කරලා, තක්කි දාලා, එහෙම කරලා මුළු ජීවිත කාලෙම මේ ණය ගෙවල් ඉවර කරන්න බෑ. ඇත්තටම මන් නම් දන්නේ ඇයි තරම් මිනිස්සු එහෙම කරන්නේ කියලා. එහෙම එතකොට ජීවිතේ විඳලම නැහැනේ, ගමනක් යන්නේ නැහැ, අලුත් දෙයක් දකින්නේ නැහැ. ඇයි ණය 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 මොකකටද ණය වෙලා තියෙන්නේ? ලুকু ගියක් හදන්න. සමහරවිට ඒ ගිය අතු ගන්නවත් බෑ. සතිය දෙක තුන කර සැරයක් තමයි අතු ගන්නේ. සමහරවිට අතු ගන්න ක්ලීනින් සර්විස් එකේ කෙනෙක් එන්න ඕනේ. එච්චරට ලොකුවට හදනවා. ඒ කියන්නේ අපි අර පිටට පේන්න එහෙම කරන්නේ ගොඩක් වෙලාවට. ඒ පිටට පේන්න කරන එකෙන් අපි පීඩණයටපත් වෙන්නේ. අපි අපිට පුළුවන් තරමට අපි හදන්නේ නැහැ. එතකොට එච්චර ලස්සනට හදපු ගියේ මං ඔට්ටු අල්ලලා කියනවා. මහත්තයෙකුට පුළුවන්ද සාලේ මැද කමිසෙ ගලවලා දාලා ඉඳගෙන ඉන්න? බෑනේ. ඒ සාලේ ගලව මැද කමිසෙ ගලවලා පුටුවක දාලා ඉඳගෙන හිටියොත් ඔබේ බිරිඳ ඇවිල්ලා කියයි තාත්තත් එක්ක ගියක් තියාගන්න බෑනේ. තාත්තර ගේ තියාගන්න තේරෙන්නේ නැහැනේ. ඊට පස්සේ ටයිල් පා ගන්න නැතුව ඇවිදින්න කියනවා. සිරප්පු ගලවලා එන්න ඕන. මහන්සිල ඇවිල්ලා දෙකට නැවිලා සිරප්පු ගලවලා යනවා. ටයිල් කිලුට වෙන හින්දා ටයිල් එක වටිනවා ජීවිතයට සහ බැඳීම් වලට වැඩිය. ළඟදිම මට ආවා මේ පිරිමි ළමයෙක්ව ගෙනාවා මේ නාන්න කැමති නෑ අයියා. ඉතින් මේ හැබැයි බත් පිටින් කියන්නේ දැන් අම්මලා මට ඇවිල්ලා කියන්නේ මෙයා නාන්නේ නෑ මැඩම්, මෙයාට නාන්න බෑ කියනවා මැඩම්. හරි පුදුම වැඩක්, මේ හරි අමාරුවෙන් නාන්න ගෙනියන්නේ. ඉතින් හොයලා බැලුවා මේ ළමයා කියනවා නෑ මං නාන කාමරේට යන හැම සැරේම අම්මා කියනවා නාන කාමරේ තෙමන් නැතුව නාන්න. ඒ කියන්නේ යාට උනේ වියලි නාන කාමරයක් අම්මාට. ඒ ළමයා කොහොමද අවුරුදු 12ක් විතර පුංචි ළමයෙක් නාන කාමරේ තෙමන් නැතුව නාන්න? අම්මගේ තරවටුව බයකමට ළමයා හිතන උනා හිටියොත් මේ ප්‍රශ්නේ නෑනේ. ඒවා නාන කාමරේට යන එක ප්‍රතික්ෂේප කරා. ඉතින් ටයිල් පා ගන්න නැතුව එන්න කිව්වම ළමයි කොහොමද ගේ ඇතුලේ ළමයි පියාඹන්නද? ඒවත් කල්පනා කරලා බලන්න ඕනේ. මොකද මානුෂීය සම්බන්ධකම් වටිනවා භෞතික දේවල් වලට වඩා. භෞතික දේවල් කොයි වෙලාවෙ හරි ඇති වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒක ගැන මම හොඳට දන්නවා. මේ සියල්ලම අලුතින් උපය ගන්න පුළුවන්. අමාරු වුණත් උපය ගන්න පුළුවන්. හැබැයි මේ මානුෂික බැඳීම් විඳුනහම එහෙම උපය ගන්න බෑ. ඒ වගේම කාන්තාවකගේ හිත විඳුනහම එක තැනකට ආවම මේ කාන්තාව ගොඩක් වෙලාවට ෆ්‍රීස් වෙන තත්යකට එනවා. අහලා බැනුම් අහලා මේ ලැජ්ජාවටපත් වෙලා මේ ක්‍රිටිසයිස් කරලා එයා කියන්නේ විවේචන වලට ලක් කරලා සමහරට සමංගිම සැමියාගෙන් වුණා. එයා හිතනවා ඇයි මං මිට වැඩි ඕන්නේ නැහැ. එයාට කිසි දෙයක් එතනින් පස්සේ දැනෙන්නේ නැහැ. ඒක නිසා එයා ඒ තත්ත්වයට එනවා. ඉතින් සමහර ළමයි එනවා ඉහළට ඉගෙනගෙන තියෙනවා. හැබැයි විවාහ වුණාට පස්සේ සැමියා කියනවා කිසිම රස්සාවකට යන්න බෑ. ඔයා ගෙදරටලා බල මේ ගෙවල් දොරවල් බලාගෙන ඉන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ අර ඒ සැමියා ඉතින් කතා බහ කරනවා, අඩු කරනවා. එයා හම්බ කරන්න මහන්සි වෙනවා. ඒතකොට හනවා පියාළුවෙක් හම්බෙන්න යන්න. අයියෝ අද නම් බෑ මට මහන්සි. අපි විනෝද ගමනක් යන්න පිස්සුද? මම මේ ලෝන් කාර් එකේ ලෝන් එකයි ගේ ලෝන් එකයි ගෙවන්න තියෙනවා. ඊළඟට තව නෑද අයෝ බලන්න යන්න කියලා වුවහම යන්නේ නෑ. ගොඩක් වෙලාවට මම දකින්නවා කාන්තාවන්ගේ නෑයෝ මැරුණාම එක්කගෙන යන්නේ මේ පෙට්ටිය වහන්න ඔන්න මෙන්න කියලා තියෙනවා. ඉතින් ඇත්තටම කාන්තාව එහෙම යන්නේ ඒගොල්ලන්ට ආසයි. ඉතින් සැමියාත් එක්ක මෙහෙම ගිහිලා මේ මගේ මහත්තයා කියලා හඳුන්වලා දෙන්න, පරණ යාළුවෝත් එක්ක කතා කරන්න, ඒ හැම සම්බන්ධකම්ම නරක විදිහට බලන්න නරකයි. ඉතින් මේ කතාවේදී මම කියන්න ඕන දෙයක් තියෙනවා. ගොඩක් වෙලාවට පිළිමි හොයන්නේ හොඳ අතීතයක් තියෙන ගෑනුන්. හොඳ අතීතයක් තියෙන කාන්තාවක් තමයි විවාහ කරගන්න හොයන්නේ. කොහොමද හිස්රේ? ඒ වගේම කාන්තාව හොයන්නේ හොඳ අනාගතයක් තියෙන පිරිමියෙක්. මෙයාට රස්සාවක් කරන්න පුළුවන්ද? මෙයා මාව රකීද? මෙයා මාව ආදරෙන් බලාගනීද? මෙයාට කාර් එකක් ගන්න පුළුවන්ද? එහෙම තමයි හිතන්නේ. ඒ වගේම දැන් මම මේ ওই දකින ගොඩක් ටෙලිනාට්‍යවල එහෙමත් ටයි දාගෙන ලැප්ටොප් එකක් අරගෙන
කාර්කේ ඇවිල්ලා මොකක් හරි කම්පැනි එක වැඩක් කරලා යන කෙනෙක් නේ පෙන්නන්නේ. ඒ ඒ ඒක ඇතුලේ මේ ෆැන්ටසි ඇතුලේ තරුණ ගැහැණු ළමයි අතරමං වෙනවා. ඒතර ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේකේ ඇත්තයි බොරුවයි අතර වෙනස. එතකොට මේ ඒ ඒ ඒ හිතාගෙන ඉන්න ලෝකේ නැති වුණහම කඩන් වැටෙනවා මානසිකව. ඉතින් මම ඇත්තටම මේ හිතන්නේ ගොඩක් අපි මේව හදාගත්ත දේවල්. අපි මේ අපිට කොච්චර කවුරු හරි කෙනෙක් දොස් කිව්වා වුණා ඔබ කරන්නේ හරි දේ නම් මං හිතනවා ඔගොලු බය වෙන්න ඕනේ නැහැ කියලා. ඒ වගේම ඇත්තටම පිරිමින්ටම ආවේනික ගති ලක්ෂණ තියෙනවා. දැන් අපි එකපාර දෙයක් කිව්වට ඒක ඔය ඇලන් සහ බාබරාගේ පොත්වලක් තියෙනවා සහ ඔගොලු අත්දැකීමිනුත් මේක විඳලා ඇති. කුසියට ඇවිල්ලා අහනවා කෝ බටර් එක කෝ ජෑම් එක. එතකොට නෝනා කියනවා ෆ්‍රිජ් එකේ ඇති. මහත්ය ෆ්‍රිජ් එක නෑනේ ෆ්‍රිජ් එකේ. යා චුට්ටක් හිල මීට කරලා බලන්න ආසන හැමදේම අතලඟ තියෙනවා නම් තමයි කැමති. ඉතින් එතකොට යා හැමතිස්සෙම මේක ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. කාන්තාව අධික වැඩ ගොඩක හිර වෙලා ඉන්නේ. එයාට තරහයි. එයාට මේ මේ තරහ කියන්නේ එයා හිතන ඇයි මෙයා මේක තේරුම් ගන්න නැති? ඇයි චුට්ටක් මේක උත්සාහ කරන්න නැති කියලා. දැන් මං දන්න විදිහට මම හිතන්නේ ගොඩක් කාන්තාවන්ට දරා ගැනීම වැඩි. කාන්තාවන් දරාගෙන ඉන්න හින්දා තමයි ගොඩා බුලින් රවි සිල්ලා තියෙන්නේ යන පවුලුණත් එකතු වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ හිතනවා අම්මේ අපි මේ පවුලක් විදියට දරන්න ඕනේ කියලා. මමත් ඒක හිතනවා. ඔබ ඔබේ දරුවන්ට කරන ලොකුම අසාධාරණය තමයි ඔබේ සහකරු හෝ සහකාරියාව ඈඩ් කරන එක. ඒකට හේතුව ඒ දරුවන්ට සමාජයට මූණ දෙන්න බෑ. හැබැයි කවදාහරි දවසක බොරුව ඇත්තක් බොරුව මේ එළි වෙනවා. ඒ කියන්නේ බොරුවට මේ ගොඩක් සලු පිළි ඕනේ නේ ඇඳගෙන යන්න. ඒ ඇත්තට එහෙම සලුපිලි ඕනේ නැහැ. ඇත්තට නිර්වචින් වුණත් ඇවිදගෙන යන්න පුළුවන්. ඒක නිසා මම හැමතිස්සෙම කියන්නේ දැන් ඔය විදියේ ප්‍රශ්නවලදී ඔබ නිවැරදි නා නිශ්ශබ්ද වෙන්න. මොකද බොරුවට කෑ කෝ ගහන්නේ තර්ක කරන්නේ හඬ නගන්නේ වැරදි කාරණා. අනිශ්ශබ්ද වෙන්න කවදා හරි දවසක ඇත්ත ඇති සැටින් එළිය වෙනවා. ඒ වගේම ඔයා මොන හරි දෙයක් බලාපොරොත්තු ඉන්නවනම් ඒ කවදා හරි වට ලැබෙනවා. හැබැයි බලහත්කාරයෙන් අයිති කර ගන්න ගියොත් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. මම දන්න නීති අනුව ඒක එහෙම තමයි. ඉතින් ඒක නිසා බලෙන් කිසි දෙයක් අයිති කර ගන්න හිතන්න එපා. දැන් තව පිරිමින්ගේ තියෙන ලක්ෂණයක් තමයි සාමාන්‍යයෙන් පිරිමින් කැමති නැහැ කියලා ඔය ගැහැණු සහ පිරිමි වෙනසයි කියන පොතේ කියනවා. ඒගොල්ලෝ කැමති නැහැ කාන්තාවක් ඉදිරිපෙළ ආසනයක ඉන්නවා නම් යන ගමනේ පාර කොහෙද එහෙම කියලා අහන්න. කොහොමද මෙතනින් ඇරෙව්වාම හරිද එහෙම අහන්නේ. අනේ පුළුවන් නේ කී කී ඒගොල්ලෝ ඇවිදිනවා. මම දැක්කා කිලෝමීටර් මිලියන 27000ක්ද කොහෙද අවුරුද්දකට ලෝක පිරිමි නිකන් ඇවිදිනවලු. ඒ කියන්නේ පාර හරියට වාගන්න බැරුව. මේ කාන්තාවක් කියමු නෙමේ. කාන්තාවක් සිටියන් කියවන්න කැමති නෑ. ඇත්ත ඒක මම සම්බන්ධිනුත් ඒක ඇත්තම ඇත්ත. මේ ආශ්‍රය සිටියන් කියවන්න හරි ලෑන් මාක් කියලා තියන කොතනින්ද දකුණට හැරෙන්නේ වමට හැරෙන්නේ කියලා අහන්න තමයි කැමති. මොකද කාන්තාවන්ගේ සිතවිලි හරි විසිරිලා යන එක එල්ලේ හිතාගෙන මෙහෙම බලාගෙන යන්න බෑ. අන්න ඒක අපි හැහැ යන්නේ ගොඩක් වෙලා. අපි දැන් වාහනයක් පදවනවා නම් ලස්සන ඇඳුමක් තියෙන තැනක එතකොට මතක හිටින දෙයක් තියෙන තැනක අපි පාර මතක තියාගන්න එහෙම. එහෙම නැතුව මාර්ග සලකුණු වලින් නෙවෙයි. ඒ වගේම දැන් කාන්තාවන්ට ගොඩක් කන්න බෑ ඒක ඇත්ත. හැබැයි ගොඩක් කැම දකින්න ඕනේ. පිරිමින්ට එහෙම නෙමෙයි. හොඳට කන්න ඕනේ. හැබැයි ඒක රහට පිළිවෙලකට තියෙන්න ඕනේ. මේ ඉතින් අපි හරියට මේ දෙගොල්ලෝ අතරේ වෙනස්කම් තේරුම් ගත්තාම හරි පහසුවේ ජීවත් වෙන ඔබ හොඳට බලන්න. දැන් ඔබ හොඳට දන්න අවන්හලක එහෙම ගිහින් බැලුවොත් පිරිමියා හැමතිස්සෙම දොරකත්ත බලලා තමයි ඉඳගන්නේ. ඒ කියන්නේ පවුලේ ආරක්ෂාව ඔහු සතුයි කියන එක ඔහු දන්නවා. හැබැයි අපි අපේ මහත්තයා හරි දරුවෙක් හරි යනවා නම් අපිට කොහේ ඉඳගත්තත් ප්‍රශ්න නැහැ. මොකද මාව ආරක්ෂා කරන කෙනා එතන ඉන්නවා. සමහර වෙලාවට එහෙම ආරක්ෂාවක් නැති කෙනෙක් තමයි ඒ ගැන සැලකිලිමත් වෙන්නේ. එහෙම නැතුව අනිත් අයට එහෙම සැලකිලිමත් වෙන්න ඕනමනාවකුත් නැහැ. දැන් මම මේ ලංකාව වටේ මේ ටික දේශන කර කර යනවනේ. ඒ දේශන කර කර යනකොට මම දකින්න තව දෙයක් තියෙනවා. ගොඩක් මහත්තුරු කියනවා ඇත්තටම හොඳ දෙයක් ඔයා කිව්වේ මේ ටික ඔයා කියපික හොඳයි. එතකොට බැලුවාම ඒගොල්ලන්ගේ නෝනලා ඇත්තටම මට අපිට වඩා ගොඩක් ඉගෙනගෙන තියෙනවා. හැබැයි විවාහ වුණාට පස්සේ ඒගොල්ලන්ට කිසි දෙයක් කරන්න දීලා නැහැ. ඉතින් මං හිතන්නේ ඒකත් මේ සාධාරණ නැහැ නේද? කාන්තාවකගේ සිතුවිලි හඳුන ගන්න ඕනේ. එයාගේ එයා ඇත්තටම හොඳ ආදරණීය කෙනෙක්. අපි පිරිමි දිහා බලන හැම කාන්තාවන් දිහා බලන්න එපා. මම කොහොමත් සමතැනට කැමති නැහැ.
සමතන ඉල්ලන්නේ. ඒත් කාන්තාව කියන්නේ විශේෂ කෙනෙක්. එයාටම වෙන් වෙච්ච ප්‍රශ්න තියෙනවා. ඔය මේ ඇත්තටම ඔසප් සමයේ ඇගේ හැසිරීම වෙනස් වෙන්න පුළුවන්. ඒකට හේතුව හෝමෝන් වල මේ සමබරතාවයේ බිඳිලා. ටිකක් නුසන්සුන්කාරී වෙන්න පුළුවන්. තෙහෙට්ටු ගතියකින් ඉන්න පුළුවන්. එපා වෙලා වගේ ඉන්න පුළුවන්. ඉතින් මේ தත්ත්වය තේරුම් ගන්න ජීවයේ පැවැත්ම සඳහා වෙන ජීව විද්‍යානුකූල ක්‍රියාවලියක ඇට කොටස්කාරයක් වෙන්න වෙලා තියෙනවා. ඉතින් ඒක ගැන මේ දයාවෙන් බලන්න පිරිමි පුරුදු වෙන්න ඕනේ. එතකොට මේ පිරිමි ගැහණුයි අතර මේ වෙනස්කම ගැන කියනකොට මේ දෙකම මම කියන්නේ ඒකයි. මේ දෙකේම විශේෂතා තියෙනවා. ඒ වගේම දැන් ඔය ටොස්ටෙස්ටරෝන් කියන හෝමෝන් එක ගැන එක එක්කෙනා සමහර දේවල් දාලා තිබ්බම දැක්කනේ ඒක ඇත්ත. ටොස්ටෙස්ටරෝන් කියන්නේ වැඩ කරන්න හයිය දෙන හෝමෝනයක්. ඒක හැබැයි අවුරුදු 35න් 40 37න් පස්සේ ඉතා ස්වල්ප වශයෙන් කාන්තාවටත් ශ්‍රාවය වෙනවා. ඒක නිසා තමයි අර යට නිකටේම කිස්කස් වගේ දකින්න පුළුවන් වෙන්නේ, පුංචි රැවුල් දස් වගේ දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් කාන්තාවන් දන්නවා මේ සැලොන් වලට ගිහිල්ලා ඒක අයින් කරනවා. එතකොට දැන් පිරිමින්ට ටොස්ටෙස්ටරෝන් කියන හෝමෝනය ශ්‍රාවය වෙනවා සහ කාන්තාවන් ටොක්සිටොක්සි ප්‍රමාණාත්මකව වැඩියෙන් ශ්‍රාවය වෙනවා කියන එක තමයි මම කියන්නේ. ඉතින් මම කියන්නේ අපි නොදන්න දෙයක් ඉගෙන ගන්න ආස කරන්න හොඳයි නේ. දැන් ආසියාතික රටක නම් ඇත්තටම කාන්තාවන්ගේ චර්යා රටාව වෙනස්. මුළු පවුල වටේ තමයි හැමදේම කැරකෙන්නේ. අනිත් අය වෙනුවෙන් දෙයක් කරනකොට ඒක හරි සතුටක්, ආසාවක්, කැමැත්තක්. එතකොට එහෙම වෙනකොට එහෙම භාර්යාවක් ගෙදර ඉන්නකොට මහත්තයාටත් ගෙදර එන්න ආසයි. දැන් මට ගොඩක් අය කියනවා මට නම් ගෙදර එන්න හිතෙන්නේ නැහැ නෝනා නැත්තම්. එහෙම කියපු අයත් ඉන්නවා. ඉතින් ඒත් ඇහුම්කන් දෙන්නේ නැතිකොට ගෞරවයක් නැති තැනක ආදරයක් රැඳෙනවා කියලා මම හිතන්නේ නැති පැත්තටම මේක පොදුයි. කාන්තාවටත් ගෞරව කරන්න පිරිමිත් කරන එක වැරද්දක් තමයි. දැන් රහයින කෑම නෝනා උයලා දීපු කෑමක රහයින ඉඟලු කිඹුල කිරිමැටි ගිනිනවා වගේ මේ කාගෙන 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 යන මුකුත් කියන්නේ. හැබැයි අපි හිතමුකෝ ඒ කෑමට ඉඳන් ලුණු වැඩි වෙලා, එහෙම නැත්නම් ලුණු මදි වෙලා, දෙහි වැඩි වෙලා උන්න එතකොට කටක් ගන්නකොට ඊයේ මේවා කන්න පුළුවන්ද අයියෝ ලුණු වැඩි නේ එහෙම කියලා කියනවා. ඉතින් ඒතර ඇයි හොඳ දේ කියන්නේ නැත්තේ? එතකොට මටත් කියලා දෙනවා මහත්යන්නේ මේ දැන් මගෙන් කෑම සම්බන්ධයෙන් නෙවෙයි, මොකක් හරි හොඳට වැඩක් කරාම මං අහනවා මේක හොඳයිද? හොඳයි මං කියලා ඉතින් මුකුත් කිව්වේ නෑනේ අපේ ඔය වැඩ කරන ආයතන වලදී. නෑ හොඳයි නම් මම මුකුත් කියන්නේ නෑ, වැරදි නම් තමයි මං කියන්නේ කියලා. ඒක හොඳ නෑ. ඇයි? මිනිස්සු සාමාන්‍යයෙන් ප්‍රශංසාවලට කැමති. මිනිස්සු සාමාන්‍යයෙන් මේ හැමතිස්සෙම විවේචනය කරනවාට කැමති නෑ. ඒවත් දරන්න බෑ. ගොඩක් වෙලාවට ඇත්ත සාධාරණ විවේචන නම් ඒවෙන් දෙයක් ගන්න පුළුවන්. මම එහෙම අරන් තියනවා මේ මේක කරන්න එපා, මේක කරන්න, මේක මේක මේ විදිහට කරන්න කිව්වහම මම හිතනවා ඔව් ඇත්තනේ. හැබැයි එක තරමකට මම අහිමි වෙන තරමට මම කරන්නේ නැහැ. මොකද දන්නවද? මමම මිසක් මම වෙන කෙනෙක් නෙමෙයි. ඉතින් වෙන කෙනෙක් වෙන්න ගියොත් ඒක ඇත්තටම මේ ස්වභාවික නෑනේ. එහෙම වෙන සමාන දෙන්නේ ලෝකෙ කොහෙවත් නෑ. මේ ලෝකෙ මේ පේන ගස් කොළ අරන් බැලුවොත් එක ජාතිය කොළයක් කොහෙවත් නෑ. කොළ දෙක එහෙම හොයාගන්න නෑ. අනන්‍ය නිවුණු අතරේවත් එහෙම නෑ. ඉතින් ඒක නිසා මං හිතනවා හරි හොඳයි ඕගොල්ලෝ මේ මම වෙනම කෙනෙක් කියලා හිතනවා නම්. ඉතින් හැබැයි සමාජ සම්මතයන් තියෙනවා. දරුවෙක් හදලා මහන්සියලා ලෝකෙට බිහි කරාට පස්සේ තමන් හදපු අඩපු අම්මගෙන් කොහොමද කියලා අහන්න පුළුවන් නම් ඒ දරුවා හොඳයි කියන. එතකොට එයාට හරියයි. එයා අනාගතේ වෙනුවෙන් හොඳ දෙයක් කරනවා. එහෙම නැතුව කවදා හරි දවසක ඔබ නෙලන දේ, ඔබ වපුරන දේ තමයි ඔබට ප්‍රතිඵලයේ විදිහට ලැබෙන්නේ. දැන් ඔබ ඔබේ සැමියාට හෝ බිරිඳට සලකන විදිය හොඳට බලාගෙන ඉන්න දරුවෝ අනාගතයේදී මේ විදිහට සලකන්න පුළුවන්. ඉතින් හැබැයි මම මේ වැඩසටහන ඉවර කරන්න කලින් ඒ වගේම මේ පවතින තත්ත්වයක් එක්ක අපි මේ හැඩගැහෙන්න ඉගෙන ගන්න ඕනේ. දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක අපිට අපේ ප්‍රශ්නයක් තමයි අපිට දුරස්ථකරණය තියාගන්න ඕන. ඉතින් දැන් මේ වෙනකොට ගොඩක් ආයතන මාත් එක්ක සාකච්ඡා කරන්නේ ඔන්ලයින් දේශන තියන්නේ කොහොමද? ඒගොල්ලෝගේ ආයතනයේ සේවක සේවිකාවන්ට ඔන්ලයින් දේශන තියන්න ඉන්න පුළුවන්. ඒක මටත් මුලදී පොඩ්ඩක් අපහසුයි. මොකද මම කැමැත්තක් තිබුණේ මිනිසුන්ට ගැටෙන්න, මිනිස්සු එක්ක ළඟින් යන්න, ඒ වෙලාවම සජීවී අත්දැකීම් විඳ ගන්න. ඇත්තටම මුදල නෙමෙයි. මෙහෙම කෙනෙක් අක්පුඩියක් ගහනකොට දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ. කවුරු හරි දේශනේ ඉවරුනහම ඇවිල්ලා අනේ මම මේක හරි හොඳයි කියලා කිව්වහම දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ. ඉතින් ඒ කරන්න දෙයක් නෑනේ. අපි පරිසරයට හැඩ ගැහෙන්න ඕනේ.
හූනයි කැරපොත්තයි තාම ජීවත් වෙන්නේ ඒගොල්ලෝ පරිසරයට හැරගෙච්ච නිසා. ඩයිනෝසෝරස් වඳ වෙලා ගියේ ඒගොල්ලන්ට මේ පරිසරයට වෙනස්කම් වලට ඔරොත්තු දෙන්න බැරි වෙච්ච නිසා. මේ වගේම මම ඔයගොල්ලන්ට තව ඊළඟට කියන්න ඕනේ දේ තමයි අපි මොන හරි ඉලක්කයක් තියාගෙන ගමන් කරන්න ඕනේ. අවුරුදු පහෙන් පහට තුනෙන් තුනට අපි ප්ලෑන් හදාගන්න ඔබේ ජීවිතයේ සැලසුමක් හදාගන්න. මම හැමතිස්සෙම හිතනවා තමන්ගේ දෙමව්පියන්ට ගරුකරන කතා කරන්න බැරි වාසියට විතර කතා කරන අය හිතලා බලන්න මට අම්මලා ඉඩම් දුන්නේ නැහැ, ගෙවල් දුන්නේ නැහැ, තාත්තා මෙහෙම කරේ නැහැ කියනකොට අතපය හතර හය කරලා අපි හිතව ගන්න ඒගොල්ල දෙයක් කරලා තියෙනවනේ. කුංචි කාලේ තුරුලට අරන් කිරි දීලා දීලා කියනවනේ. අවුරුදු 7, 4, 5 මෙහෙම කිරි දීපු අය ඉන්නවනේ. ඒවට ආපහු මේ ඔබට මොනව හරි කරන්න පුළුවන්. අර වෙන මුකුත් එපා. ආදරණීය වචනයක් හොඳටම ඇති. දැන් ඔබ වපුරුපු දෙය අස්සන්න ඔබ නෙලන්නේ කියලා මම කිව්වේ ඒකයි. ඔබ ඔබේ දෙමව්පියන්ට සලකන විදිහට කවදා හරි දවසක ඔබටත් ඒක එවි. ඒ වගේම ඔබේ සැමියා සහ බිරිඳත් කාගේ හරි දෙමව්පියන්ගේ දරු. ඒතර ඒ දෙමව්පියන්ට නරක විදිහට සලකන එක හොඳ නෑ. ඒක සදාචාරාත්මකත් නෑ. ඉතින් මම තව එකක් දකිනවා ඔය ගුඩ පින් කරන අය. ගොඩක් කියන්නේ මේ පිටට පේන්න පින් කරන අය. කොහොමද තමන්ගේ පවුල ඇතුළේ හැසිරෙන්නේ? එතකොට ඒවා මේ ඉච්චර සාර්ථක නැහැ. ඒ ඇත්තටම ඒ තණ්හාවට එහෙම කරනවට වඩා පේන්නේ එහෙම කරනවට වඩා තමන් දෙන දේ කාටවත් නොකියම දෙන්න බලන්න. ඒකත් ඉතාම හොඳ දෙයක්. මම දැන් මේ ඔන්ලයින් දේශන හරහා ගිහින් කතා කරනකොටත් මම කවදාවත් කියන්නේ නැහැ වෙලාව. මේ වෙලාව ඇතුළත කියලා කියන්නේ සමහරට ඊට වැඩි වෙනවා අඩු වෙනවා. වැඩි ගොඩක් වෙලාවට වැඩි වෙන්නේ. ඒකට හේතුව හැමදේම මුදල නෙමෙයි. හැමදේම මුදල උඩ තීරණය කරනකොට වැඩක් නෑ. මම එක දවසකුත් කියලා කියනවා කොයි තරම් දේවල් වල මිල දැනගත්තත් වැඩක් නෑ. මේ කිසිම දෙයක වටිනාකම දන්නේ නැත්තම් සමහරලාට ඔබ අතහැරලා දාන දෙයක් ඊට වඩා ගොඩක් වටින ස්වරූපෙන් එන්න පුළුවන්. දැන් කමලා දාස් වගේ ලේඛිකාව අතිශය බරපතල විදිහට පවුලෙන් ඈතට වීසි වුණා. නමුත් එයා ලෝකෙ දිනලා පෙන්නුවා. ජේ.කේ. රෝලින් එයා ජීවිතේ පටන් ගත්තේ දුෂ්කරතා මැද. එයාට මහාශීට එකක්වත් තිබුණේ නැහැ කතන්දරේ ලියන්නේ. ඒක නිසා අතාරින්න එපා. අපි හැමතිස්සෙම කියවන පරිච්ඡේදය මිහිරි නෑ. අමිහිරි කියලා විසිකරොත් පොතේ ඊළඟ පරිච්ඡේද ලස්සන පරිච්ඡේද අපිට මුණ ගැහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා අමිහිරි පරිච්ඡේදය උනත් කියවගෙන යන්න. මම ඔබට කියන්නේ එක මං දැන් ඔයා ඔගොල්ලෝ අහන්න පුළුවන් ඔයාට හිම අමිහිරි පරිච්ඡේද තිබුණාද? ඔව් ඉතින් හැමෝම ප්‍රසිද්ධිය කියන්න බැරි දේවල් තියෙනවානේ. අපි හැමෝගෙම ජීවිතවල මිහිරි පරිච්ඡේද අමිහිරි පරිච්ඡේද මුණ ගැහිලා තියෙනවා. පොත අන්තිමටම වෙනකන් කියවන්නේ නැතුව අපි කොහොමද දන්නේ ඒක හොඳද නරකද කියලා? කිසිම දෙයක් මැදින් තීරණය කරන්න එපා. ඔබේ ජීවිත කතාව ඔබම තමයි ලියාගන්න ඕනේ. ඔබ ඇසුම් කීය මිහිරි විය හැකි. හැබැයි නොඇසුම් ගිය ඊටත් වඩා මිහිරි විය හැකි. මං හැමතිස්සෙම එහෙම හිතනවා. ඒක නිසා ජීවිතෙන් පලා යන්න හිතන්න එපා. දැන් මගේ ළඟට ගේන සියදිවි හානි කරගන්න යන අය, සැමියා ආදරේ කරන්නේ නැහැ කියලා ජීවිතේ ගැන කලකිරුණු අය, බිරිඳ සලකන්නේ නැහැ කියලා ජීවිතේ ගැන කලකිරුණු අය, තම තමන් දෙගොල්ලෝ තම තමන් වර්ග දෙකක කියලා තේරුම් අරගෙන නැහැ. වර්ග දෙකක කියලා තේරුම් ගත්තාම පිරිමි හිතන්නේ වෙන විදියකට, කාන්තාවන් හිතන්නේ වෙන විදියකට කියලා තේරුම් ගත්තාම මේ ප්‍රශ්නේ ඇත්තටම මේ තරම් දුර දිග යන්නේ නැහැ. දැන් ගොඩක් අය අලුතින්ම මේ තරුණ අය කියන පටන් ගන්න තියෙන කතාවක් තමයි මට ඔයාව දැනෙන්නේ නැහැ. දැන් මගේ ළඟට ඇවිල්ලා කියලා තාත්තේ මට ඔයාව ෆීල් වෙන්නේ නැහැ. ඉතින් කොහෙන්ද මේක පටන් ගන්නෙ? කොහෙන්ද පටන් ගන්නෙ? තමන්ගේ මනස ඇතුලේ ඉන්නේ. තමන්ගේ මනසෙන් තමයි ඒක පටන් ගන්නෙ. ඒකයි මම කියන්නේ මනස හරි ප්‍රබලයි. මනසට තමයි හැම දෙයක්ම කරන්න පුළුවන් කියලා. උදාහරණයක් විදිහට සාර්ථකව හැම දෙයක්ම කරන මනස ඔයාව සාර්ථකත්වය කරා ගෙනියනවා. ඒ වගේම මනසේ හැකියාව හරිම විශ්මිතයි, හරි ප්‍රබලයි. හැමතිස්සෙම තමන්ට යන්න ඕන ඉලක්කය ගැන අදහසක් හිතේ තියාගත්තාම යන්න පුළුවන්. දැන් පළවෙනි දවසේ රූපවාහිනී වැඩසටහනට ගිහිල්ලා මයික් එක ගන්නකොට මම ගැහෙන්න පටන් ගත්තා. කොහොමද කතා කරන්නේ, මොනවද කියන්නේ කියලා. හැබැයි ගලාගෙන ගියා. දැන් මං දැනුමින් සම්බන්ධ වෙනවා. හැම විවේක වෙලාවකම කියවන අතරේ මම දන්නවා මට මේක ගැන කතා කරන්න පුළුවන්. ඒක ඉතින් පොත්පත් දැනගන්න නැතුව, පොත්පත් කියවන්න නැතුව කරන්න නම් බෑ. ඒ මට ඕනේ දේ ගිහින් කියන්න බෑ. මේ පොත්පත් එක්ක හොඳ සමීප සම්බන්ධතාවයක් තියෙන ඕනේ. අපි කියන්නේ අප්ඩේට් වෙනවා කියන්නේ අප්ඩේට් වෙන යාවත් කාලින වෙන්න ඕනේ.
අනුන්ගේ වානුගේ උපදූප එහෙමම හොය හොය ඉන්න කියොත් නම් ඒක කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න අනිත් අයගේ හිත රිද්දන් නැතුව ඉන්න හොඳ කෙනෙක් වෙන්න. දැන් සාර්ථක විවාහ ජීවිතයකට අතිශය වැදගත් කාරණයක් තමයි ලිංගික සම්බන්ධතාව සහ ලිංගික ජීවන චක්‍රය ලිංගික රටා. එතකොට මේ 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 සම්බන්ධවත් මානසික විහිළුසන් තියෙනවා. මානසිකව මේ 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 ලිංගාශ්‍රිත ලිංගික සම්බන්ධතාව හැම නැත්තම් ලිංගික ජීවිතයේ ආශ්‍රිත මානසික රෝග තියෙනවා. ඒ වගේම බින්න උන්මාදය, උන්මාදය, විෂාදය, කායික ආබාධ, ඒ කියන්නේ කායික ස්වරූපයෙන් එන මානසික ආබාධ, ඒ වගේ දේවල් ගැන මම ඕගොල්ලොත් එක්ක ඉදිරි කාලෙදී ඉතාම විස්තර සහිතව කතා කරන්න හිතාගෙන ඉන්නවා. රූප සටහන් සහිතව ඇකඩමිකලි, ඒ කියන්නේ මේ අධ්‍යාපන වටිනාකමක් එක්ක කතා කරන්න හිතාගෙන ඉන්නවා. එහෙම නැතුව නිකන් ඇවිල්ලා වල්පල් දොරවල් යන්න මම ආස නැහැ. මේ මම හැමතිස්සෙම හිතනවා මම මේ දුප්පතෙක් වෙලා ඉපදිච්ච එක මගේ වැරද්දක් නෙවෙයි ඔගලන්ට කියලා දෙන්න ඕනේ කියලා. ඒත් මං දුප්පතෙක් විදිහට මැරෙනවා නම් ඒක මගේ වැරද්දක්. ඒ වගේ තමයි මම ඉගෙන ගන්නෙ නැතිකොනේ මේ ලෝකෙට බිහි වෙන්නේ. හැබැයි කිසිම උගත්කමක් නැති කෙනෙක් විදිහට මම මැරෙන්නේ නැහැ. මොනවා හරි අකුරක් ඉගෙන ගත්තේ නැත්තම් අපි සමාජයෙන් පරිසරයෙන් දේවල් ඉගෙන ගන්නවා නම් ඒවත් හරි වැදගත්. ඉතින් මං හිතුවා ඒවා ගැන ලස්සනට සීරීස් එකක් විදිහට, එහෙම නැත්නම් මාලාවක් විදිහට කතා කරන්න ඕනේ ඔයගොල්ලොත් එක්ක කියලා. හැබැයි මේ දවස්වල අපි ඒක සැලසුම් කරගෙන යනවා සමාජ මාධ්‍ය හරහා සහ දුරස්ථ ක්‍රමයේ තියාගෙන මේක කොහොමද කරන්නේ කියලා. ඉතින් නිරත වෙලා ඉන්න කටයුතුත් එක්ක විශේෂයෙන්ම දේශන එක ටිකක් වෙලාව ගැන කාලයක් ඉන්න පුළුවන්. හැබැයි අපි පුළුවන් තරම් ඉක්මනට ඒවා ඔයගොල්ලෝ වෙනුවෙන් මුදා හරිනවා කියලා හිතුවා. මට ඕනේ මේ 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 සමාජ ක්‍රමයේ ඇතුලේ නරක විදියට වෛරල් වෙන නරක විදිය දේවල් හිතට අරගෙන ඉන්න අනුන්ට වෛර කරන්න උගන්නන අනුන් මරන්න නසන්න එහෙම නැත්නම් අනුන්ගේ ප්‍රේම සම්බන්ධකම් ගැන හොයන අනුන් වෙන කෙනෙක් අසාද බඳිනවද නැද්ද, ඒ දෙන්නගේ වයස් පරතරය කොහොමද, ඕවා ගැන හොයන ඒවා අතරේ වැදගත් දෙයක් හොයන්න ඕගොල්ලොන්ගේ ඔළුව යොමු කරන්න. ඇයි දන්නවද? අපිට අනිත් කෙනාගේ දේවල් වැඩක් නැහැනේ. අපි අනිත් කෙනාගේ දේ හෙව්වා කියලා අපිට මුකුත් ලැබෙන්නේ නැහැනේ. හැබැයි අපිට මොනවා හරි ගත්තොත් ඒක ඇත්තටම කවදා හරි දවසක ප්‍රයෝජනවත් වෙයි. ඒක නිසා අපි ඉතාම ළඟදී දවසක මේ ඒ විදිහ දෙයකින් මේ මුණ ගැහෙන්න උත්සාහ කරමු. උත්සාහ කරනවානේ මේ මම ඇත්තටම ඕගොල්ලොන්ගේ ගෙදරට එනවා. ඉතින් මේක තමයි මගේ ශෛලිය, මේක තමයි මගේ රටාව. කවුරුවත් මට කියලා දාන්න එපා ඕක වෙනස් කරන්න, ඔහොම කතා කරන්න එපා හිම කියලා. එතකොට එතන අමාදිසා නැක නෑ. ඉතින් ආය දවසක හිම මුණ ගැහෙන බලාපොරොත්තුවත් එක්ක ඔබේ ජීවිතයට මම තවත් පණිවිඩයක් කියලා මේ අද දවසට සමුගන්න හිතුවා. කුණාටුව ගොඩක් සරයිනා අත්තට වකුලගෙන සද්ද නැතුව ඉන්න. කුණාටුව වෙලාවේ පියාඹන්න හදන්න එපා. කුණාටුව ඉවරුනහම පියාඹන්න පුළුවන්. මතකයිනි කුණාටුව අවස්ථාවේ පියාඹන්න උත්සාහ කරන්න එපා. ඒක ඔබට සාර්ථකත්වයක් කරගෙන ඉන්නේ නැහැ. ඒ කුණාටුව ඉවර වෙනවා. ඒක පියාඹන්න.